ඔබෙකතු සිරින්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය The Papre.com සමගින් අද මා සමගින් එකතු වෙනවා විනෝජ් සුරංජය. ඔහු 2016 වසරේ දකුණු ආසියානු තරංගාවලියේ මීටර 200 පිරිමිසව්වෙන් රන් පදක්කම ලැබුවා. විනෝජ් The Papre.com වෙනුවෙන් පිළිගන්නවා. විනෝජ් පළවෙනි පවසන්න තරංගාවලියට යෑමේදී ඔබගේ පුහුණුවීම් කටයුතු ඒ වගේම තරංගාවලියේදී ඔබගේ බලාපොරොත්තු කෙසේද තිබෙන්නේ? ඇත්තනම් මගේ පුහුණුකරු චමින්ද පෙරේරා සර් එක ලොකු මේකක් තිබ්බා මේ තරගාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටමට යන්න. ඒත් මේ නමුත් මට මේ තරගාවලියේදී මං හිතපු ටයිමින් එක මට දුවා ගන්න බැරි වුණා. ඒ දේශගුණයත් සමග මේ තරගාවලියට ගොඩක් ඒ කියන්නේ අවුරුද්දක වගේ කාලෙක ඉඳන් පුහුණු වෙයි. ඒ කියන්නේ මේටේ ටාගට් කරලා තමයි ට්‍රේනින් කරේ මම පුහුණුකරු. තරගාවලියේදී ඔබට තරඟයක් ලබා දුන් ක්‍රීඩකයන් පිළිබඳ අදහස් දැක්වුවොත්? ඇත්තටම තරඟේ ලොකු අභියෝගයක් තිබුණේ මට මූලික තැනදී. මම හිතුණා මං දින්න කියලා. ඉතින් මට ටිකක් කනගාටු, මට හොඳ ටයිමින් එකක් දුවා ගන්න බැරි වෙච්ච එක. අපි දැන් අවධානය යොමු කරමු ඔබගේ ක්‍රීඩා දිවියේ ආරම්භය. ඔබ මොන පාසලෙන්ද මොන කාලයේද ක්‍රීඩා දිවියට අවතීර්ණුනේ? මං ප්‍රථමයෙන්ම බලපිටිය රේවත මධ්‍ය මහාවිද්‍යාලයෙන් තමයි ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. මම මල්ල ක්‍රීඩාවට ආවේ ක්‍රිකට් වලින්. මම මුලින් ක්‍රිකට් තමයි සෙල්ලම් කරේ. ක්‍රිකට් වලින් ඩසේ චමිල ඩිසිල්වස් තමයි මාව මල්ල ක්‍රීඩා අංශයට යොමු කරේ. එතනින් පස්සේ උසස් පෙළ සඳහා මම අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ගියා. දේවානන්ද විද්‍යාලයෙන් තමයි මං ජාතික කනිෂ්ඨ සංචිත වලට සුදුසුකම් ලැබුවේ. එතනදී මගේ පුහුණුකරු වෙන්නේ ගුරුසිංහ සර් සහ මතිස් සර්. ඒ සර් යට තමයි ජාතික කනිෂ්ඨ තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට හැකි වුණේ. ඉන් අනතුරේ තමයි මම චමින්ද පෙරේරා සර් හම්බෙන්නේ. ඒ සර් එක්ක තමයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ඉදිරියට යන්න හම්බුනේ මට. ඔබගේ ඒ කාලේ වගේම එදා මෙදා තුර දක්වූ දස්කම් පිළිබඳ අදහස් දක්වුවත් ඔබගේ වාර්තා? ඇත්තටම මං ගිය වසරේ ජාතික මහා ක්‍රීඩාවලදී මීට 100 සහ 200 තරඟ උළෙලේ වාර්තාව අලුත් කරා. ඒ මගේම පාසලේ ඉන්න චින්තක සොයිසා ක්‍රීඩකයාගේ. ඉතින් ලොකු සතුටුයි. අවුරුදු 15ක මං හිතන්නේ අවුරුදු 15ක පැරණි වාර්තාව බිඳ හෙළුවේ. ඒ සඳහා ගොඩක් සතුටුයි. ඔබගේ ක්‍රීඩා දිවියට විවිධ පුද්ගලයන්ගෙන් සහයෝගය ලැබෙනවා ඇති. ඒ පිළිබඳ අදහස් දක්වුවත්? ඇත්තරම මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ යුද හමුදාවෙන් හම්බෙන වැටුමෙන් තමයි මෙච්චර දුර අපි එන්නේ. යුද හමුදා ජෙනරල් පාරිතපුණයන් සහ මේජර් මුතුමාල සර්, ඒ සර්ගෙන් උත් සහ තරුෂි අක්කගෙන් සහ අම්මා තාත්තා ඒ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඔබගේ ක්‍රීඩා දෙවිය ඉදිලි බලාපොරොත්තු? මේ වසරේ පැවැත්වෙන 2016 පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ඉදිරියේ තරඟයේදී පරිසාධන මට්ටම ළඟා වෙන්න තමයි ලොකුම බලාපොරොත්තුව. ඔබට එසේ කිරීමට හැකි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. The Papre.com වෙනුවෙන් මම නවුද් විජේවික්‍රම, sharing the passion.